अद हेमोम आदर कथाकर दवस अद हेमोम आदर होने दवस अद हेमोगेम हित आदर पिरी दवस इति मे दवस अभिहित आदर विनाधियकट हितन विनाधियकट दिन ये आदरट विना अर्थकथन हतन अभी साहित्यकन कथाकर मम अटुवा टीका टिप्पणी वल्ट यहाँ नत्व ओब दहुगे नमक ओहु अंदुरन ए तरमट अद मे लंकावे मे साइबावकाश वगेम मे पुत्कियवन खातर तो प्रसिद्ध चर्त्या मगे इसरहा ओहु इंदकिन इन्ने अत्रम ओहु अद अपि कथाकरन कोट श्रीलंका पोलिसिये उप पोलिस परीक्षक तुमे ओब दन्नवा दैन कौद कियला मम कथा करोत् अभी ओहु हंदुनागन्ने कडावटन तरुवा कियन पोतत् एक्क ईट पस्से ओहु जनप्रिय वेन्ने मे कडवसम तरुणया आदरयगेन कथा करन्न गन्नवा साइब अवकाशयत् एक्क ओहु ओबे कवियक् कोतनद लियवेन्ने कियला बलागेन इन्नवा इलक्ष जयवर्धन मे इन्ने ए आदरणीय तरुणया मे इन्ने आदरणीय उप पोलिस परीक्षकतुमा मे इन्ने ए आदरणीय कविया इलक्ष ओबे कवियक् वगेम ओबे नमत् कवियक् वगे ए वगेम ओब कडवसम तरुण एक विधियट ए वगेम नीतिया एक पैतगे रखिन तरुण एक विधियट ओब कविली अन्न गो मम मे पोतट पादक करगण ए उबलियोप पोते कविया निवे इलक्ष मम ओबे मोहन पोत कियवन्न गो ए मोहन पोते हम्बवेन इलक्ष ओब लियलतीन हरि अपूर कविया पपोटम अत तबा नोसयान्न हदवत हमोनोत् कियवन्न कवियकुगे दिनपोत पुरपोय दवस्वल ओब दकिन संदवत अमावक दवसकट कवियन्गे लग ऐत मुकद्द विमर्शमे कियन्ने ओव देन ओक मम लियन्ने शेखरयन्गे मे संवत्सरिक दिनयकट मे मे देन देन गोडक् वेलावट अपि हितनवने देन अमावक दवसक् किव्वहम देन ओक मटत् मुलिम्म अपे इन्न प्रवीण गेय पदराचके असंकुवन सागर कियला असंख्य मम दस कविया कथा करी मगे तर कविये तीन हंदगेन इट वस्ते अभी कथा करना अमाव क्यूहम अभी हिता हंद नैया कि विनद वगेम हंद पायला बेहला नम तपिट हंद पे एक विनस इध मम गए संहार किलाट अभी हंद अमाव किला अभी हिता हंद एत्ते मन दस किला अभी एनिस हस बला अभी हितना हंद इन मन गिर नमूत अत्र हित बलूत हंद इन दवागे बेहल आना मम के अरे सांगेदी मी कव्यक्यान गुडक तवकिने हंगी मगट गुडा देवा समाज मे मे वटे तीन गुडक तेंग सीम सांगेदी वेन वेन्न पुलवां के निकिंग एवागे किन मे अम्मा दवास हंद दिन पुलवां कीला मुखद शेखर अंकी एम अपटे एवके रखियावकर्ण के हितल कवि उपदीन पुलवांद मे प्रश्न अभी हेमोटमती कहुमद इच्छर मेच्चर अपूर्व पद कल पे इलक्ष प्रश्न मे हेमोगे रखिया सांवेदी पुलवां रखिया मे कर आने के मम कार्य बहुला अडुई එතකොට අහනවා හැමෝම කොහොමද නිදහසේ මනස හසුරුවන්නේ කොහොමද නිර්මාණය එකට ඔළුව නිදහස් කරගන්නේ මොකද දැන් මගේ ඉස්සරහත් ඔබ නීතිමය ප්‍රශ්නයක් විසඳුවා එහෙනම් ඔබ හැම වෙලේම ඉන්නේ නීතියත් එක්ක කියන්නේ ඒක එතකොට දැන් මේ කාර්ය බහුලත්වයත් එක්ක ඉතින් මේ ප්‍රශ්නේ මගෙන් අහන එක සාධාරණයි ඉතින් මොකද හරි අමාරුයි නිතරම ගොඩක් වෙලා රිස්ට්‍රෙස් ඉතින් ඒ අපේ ප්‍රශ්න නෙවෙයි ගොඩක් වෙලාවට මිනිසුන්ගේ ප්‍රශ්න නිසා ඉතින් ඒව අපි ඔළුව තියාගෙන අපි වැඩ කරනවා ඉතින් අපි අනුන්ගේ දේවල් අපේ කරගෙන ඒ වෙද්දි ඉතින් අර නිදහස කියන දේ මානසික නිදහස ගොඩක් අඩුයි තමයි ඉතින් නමුත් අර මම හිතන්නේ මට ගොඩක් විවිධාකාර චරිත හම්බ වෙනවා විවිධාකාර සිද්ධීන් අහන්න දකින්න ලැබෙනවා ඉතින් ඒක අර මගේ මේ මේ පරිකල්පනය තව දුරටත් තියුණු කරන්න නැති කියලා මම හිතනවා ඉතින් මට අර විවේකී මනස සහ කාලය අඩු වුණාට මට අර ඒ වෘත්තියේ අත්දැකීම් නිසා ලැබෙන දේවල්
එක් පැත්තකින් මට කවියට පිටුපහල් වෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මට අනෙක් පැත්තෙන් කාලය අඩු වුණත් අර ඒ දෙකේ නිසා බැලන්ස් එක චරිත ඔබට මුණ ගැහෙන එක එක සිදුවීම් වලට ඔබට මුහුණ දෙන්න වෙන ඔබ අත්දකින්න මේ ඔබ අත්දැකීමෙන්ම දකින්න ඒවා ඔබ පාදක කරගෙන ඔබේ කවි වලට. ඒ නිසා මම හිතනවා දෙපැත්ත බැලන්ස් වෙන ඇති කියලා. එතකොට ඉලක්ෂ මේ පොත ඔබ ලියන්නේ කඩා වැටෙන තරුවක්. කඩා වැටෙන තරු ඔබට ඕන තරම් මේ සමාජෙ මුණ ගැහෙලා ඇති. ඇයි ලක්ෂ මේ වගේ නමක් කඩා වැටෙන තරු අපට ඒක කාන්තාව වෙන්න පුළුවන් පුරුෂයෝ වෙන්න පුළුවන් මේ සමාජ ක්‍රමයේ වෙන්න පුළුවන් අර්ථ ක්‍රමයේ වෙන්න පුළුවන් අපේ තියෙන සමාජ සංස්ථා වෙන්න පුළුවන් මේ හැමතැනම තියෙන්නේ අද මේ තියෙන සමාජ ආර්ථික වටපිටාවත් එක්ක කඩා වැටෙන තරුද කියලා හිතෙනවා. එතකොට මේකට ඔබ නම තියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින්. එතකොට ඉලක්ෂ ඇයි මේ කඩා වැටෙන තරු මෙහෙම ඔබ දැකලම තියෙන කඩා වැටෙන තරුද? ඕනේ ඇත්තටම මේ දැන් අපි අර විශ්වාසයක් තියෙනවානේ අපේ තරුවක් කඩාගෙන වැටෙද්දී ඇස් දෙක පියාගෙන ප්‍රාර්ථනාවක් කරාම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා. ඔව්. දැන් දැන් එතකොට දැන් මම ඔය පොතල නම් දාන දෙපැත්තකින් හිතුවා. දැන් මගේ පොත කියවන්න කලින් කෙනෙක් හිතුවොත් තමන් ගැන හෝ තමන් බලාපොරොත්තු වෙන දෙයක් මේ පොත ඇතුලේ කවියක් හරි තියෙයි කියලා. ඔව් ඇස් දෙක පියාගෙන මම පොතේ හඳුන්වනවා. ඔබ ඇස් දෙක පියාගෙන ඉල්ලන්න වරයක් ඉන්පසු ඔබ පොත කියවලා බැලුවොත් ඔබ වෙනුනුත් ඇති එකදු හරි කවියක් කියලා. ඒතර මම එක් පැත්තකින් ඒ හේතුව වුණා. මොකද හැමෝම පොතක් කියවන කලින් සමහර විට දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අඩු ගානේ මං ගැනත් මගේ කතාවක් ගැනවත් කවියක් තමන්ව හොයන්න පුළුවන් නේද ඉලක්ෂය. ඉතින් ඒකත් එක්තරා හේතුවක් කඩා වැටෙන තරුවක් කියන එක මම නම දාන්නේ. මොකද අපිට විශ්වාසයක් තියෙනවනේ සමහර විට ඒවා මිත්‍යා විශ්වාස තමයි. නමුතර අපි ඒක පිළිගන්නවනේ. මොනහරි උල්කාපතේ තරුවක් කඩාගෙන වැටෙද්දි ඇස් දෙක පියාගෙන මොනහරි ඉල්ලුවොත් ඒක හැබෑ වෙනවා කියලා විශ්වාසයක් තියෙනවනේ. ඉතින් ඒ වගේ ඒක එක් පැත්තක්. අනිත් පැත්තෙන් බැලුවහම තරුවක් කියන්නේ කඩාගෙන වැටෙනවා. තරුව ඒ කඩාගෙන වැටෙනවා කියන්නේ ඒ තරුවේ අවසානය. ඉතින් තමන් කඩාගෙන වැටෙද්දිත් තව කෙනෙක්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරනවා කියන්නේ ඒ කොයිතරම් පරාර්ථකාමී බවක්ද. ඒ කියන්නේ තරුව කඩාගෙන මේ තමන්ගේ අවසානයට යන්නේ මලගමට යන්නේ මේ. නමුත් කඩාගෙන වැටෙද්දි තව කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරනවා. ඒ පරාර්ථකාමී මේ පැත්තෙනුත් මම හිතුවා. ඒ දෙක දෙපැත්තම හිතන තමයි පොතට එහෙම නම දාන්නේ. ඔව්. ඇත්තටම ඉලක්ෂ මම එක ප්‍රශ්නයක් අහන්න කැමති. ඔබ බොහොම තරුණෙක් විදිහට කඩා වැටෙන තරුවකින් මොනවද ඔබ ඉල්ලුවේ? ඔව් ඇත්තටම මේ මම නම් ඉතින් එහෙම මොකුත් ඉල්ලලා නැහැ. ඇත්තටම මේ ජීවිතේදී මම හිතන්නේ මම කවදා හරි මගේ එක අරමුණයි තියෙන්නේ මගේ ඒ පොතේ එක්තරා කවියකත් මම එහෙම ලියනවා. මේ අමාවකටත් සඳ පෙනෙන ලෙස තැනක් මතු දින මෙලොව ඉදිකර අන්න එතනයි මම නිදන තැන ඔබත් රැයකදී ඇවිත් යනු මැන. අමාවකටත් සඳ පෙනෙන තැනක් මේ ලෝකේ හැදලා තමයි මට මැරෙන්න ඕන කියලා. ඒ වගේ කියන්නේ කාටවත් වරදක් කරපු කෙනෙක් නොවි කාටවත් හිතේ තරහක් නැතුව ජීවිතය අවසාන වෙනකන් ගෙවාගෙන යන තමයි එකම බලාපොරොත්තු. ඉතින් සාහිත්‍ය කියන්නේ ඒකේ එක්තරා පැතිකඩක් කියලා මම හිතනවා. ඉලක්ෂ වගේ තරුණයෙක්ගේ ඒ කියන දේවල් එක්ක ඔබට තේරෙන්න ඕන කොයිතරම් දුරට පරාර්ථයක් එක්කද මේ කතා කරන්නේ කියලා. මේ වයසේදී මේ විදිහට තරුණයෙක් කතා කරනවා කියලා කියන්නේ ඔහුව ඇත්තටම ඔහු හොඳ නිර්මාණ ශිල්පියෙක්. හොඳ කියනවටත් වැඩිය ඔහු පරිපූර්ණ වුණ මේ සමාජ ක්‍රමයේ වෙනස් විදියකට දකින නැති වෙලා යන මනුස්සකම අපිට කියලා දෙන්න හදන තරුණයෙක් විදියට ඉලක්ෂ මේ සමාජ ක්‍රමයේ ඇතුලේ මේ සමාජය ඇතුලේ හැමදාමත් මේ අපේ හිතවල ඉඳීවි. අපි ඉලක්ෂ ගැන කියවමු මේ විරාමයෙන් පසුවත්. ඒ වගේම ඉලක්ෂය ඔබ හරි ලස්සනට ගෑනුන්ගේ හිත් කියවලා තියෙනවා. මේ ඒ වගේ කවිය මම මේ කල්පනා කරේ ක්‍රම කීයක් තියෙනවද කියලා මැරෙන්න ගෑනුන්ගේ ඇස් වලින් ඇරෙන්න. ඔව් ඇත්තරම දැන් මේ ඒක අර ගොඩක් වෙලාවට අපි කියනවනේ දැන් දැන් ආදරය පිරිච්ච කවියක් ඉලක්ෂ. ආදරය ප්‍රේමයන් නැති වෙන්නේ අර විදුලියක් ගැහුවා වගේ හරි ඉක්මනට. ඉතින් මම හිතනවා ඕනෑම කෙනෙක් ප්‍රේමයක් පටන් ගන්න ප්‍රේම කරන මුල් කාලේ ගොඩක් වෙලාවට සංනිවේදනය කරන්නේ හොඳම මාධ්‍ය මම හිතන්නේ ඇස්. ඔව් දැන් ගොඩක් කෙනෙක්ට වචන 100,000 ගානකින් කියලා ඉවර කරන්න බැරි කතාවක් සමහර විට තප්පරයක බැල්මකින් කියන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒකේ වැඩිපුරම ශූරත්වය දක්වන ඉතින් කාන්තාවන්. ඒකයි මම එහෙම ලිව්වේ මේ ලෝකෙම ගෑනුන්ගේ ඇස් වලින් මරන්න පුළුවන්. මම මේකේ මේ ලෝකෙ මැරෙන ක්‍රම කොච්චර තියෙද කියලා දන්නේ නැහැ. මම හැබැයි එක ක්‍රමයක් දන්නවා. ඒ තමයි ගෑනුන්ගේ ඇස් කියන්නේ. ඒක මගාරින්න බැරි ආදර කතාවක්.
ඒකටම හරි අපූර්ව දෙයක් ඔබ එකතු කරන තව කවියකි විදුලියක විලාසින් ඇසිල්ලක ඇස ගැටුණ කල්පයක කතන්දර එමසනින් හද ඇදුණ මගේ යයි මට හැඟෙන අයිතියක් නැති නමුදු ප්‍රේමයක් කියන්නේම සංසාරගත පුරුදු ඔව් දැන් අතරම මේ ගොඩක් වෙලාවට අපි ඔය ප්‍රේමයන් එක දැන් මේ කාලේ ගත්තාම ගොඩාක් අපි විරහව ඉඳ ගන්න බැරුව පෙම්වතුන් පෙම්වතියන් ගැන මරා ගන්නවා ඔබට ඒකට හොඳම උදාහරණ ඇති ඔබ ඇස් වලින් දැකලා ඇති උදාහරණ ගොඩාක් තියෙනවා ඉතින් අද කාලේ අපිට අහන්න ලැබෙනවා ඉතින් මම හිතන්නේ මේ ඒ හිතන්නේ අපි කියන්නේ අපි දැන් ආදරය කියන දේ වැරදියට වටහා ගත්තාම ඉතින් අපි හිතනවා ආදරය කියන්නේ අයිති කර ගැනීම කියලා එතන අන්න එතන අයිති කර ගැනීම ආදරයට ගෑවිච්ච ගමන් මම කියන්නේ අයිති කර ගන්න ඕනේ නැහැ කියලා අපි අපි අයිති කරයන් ආදරයන් අයිති කර ගන්න ඕන නමුත් අර අයිති කර ගැනීමම කියන දේ අපි ආදරයට ගාව ගත්තාම එතන තමයි ওই විනාශයන් ඇති වෙන්න මූලිකම හේතුව මම කියනවා මේ මගේයි මට හැඟෙන අයිතියක් නැති නමුදු සමහර විට මට මගේ කියලා දැනන දේවල් මට අයිති නොවෙන්න පුළුවන් නමුත් ඒ මට අයිති නැති මම මගේ කියලා හිතන දේවල් කොහේ හරි සතුටින් ලස්සනට තියෙනම් මම හිතන්නේ ඒක තමයි ආදරය කියන්නේ අපි අපේම දේවල් අපේම කරගන්න ඕනේ ඔකට කවියන් කවි වලින් ගත්තොත් ගොඩාක් උදාහරණ තියෙනවා ඒ කියන්නේ ඇත්තටම ආදරේ අපි අපි අර්ථකථනය කරගන්නේ ඉලක්ෂ වැරදි විදිහකට මට හිතනවා ආදරේ නම් යා මගේ වෙන්න ඕන මට හිතනවා යා ආදරේ නම් මං කියන දේ අහන්න ඕන කියලා එතකොට මෙන්න මේ ඝට්ටනෙත් එක තමයි ඉලක්ෂ මට හිතන විදිහට මේ ආදරේ ඇතුළේදී අපි ඒ අවබෝධය නැති විදිහට අපි කටයුතු කරන්නේ එතකොට ඉලක්ෂ මේ සමාජෙත් එක්ක ගනුදෙනු කරන අපිටත් වැඩි ගනුදෙනු කරන තරුණයෙක් විදිහට ඔබට ඕන තරම් මේ දේවල් මුණ ගැහෙනවා ඇති එතකොට මේ 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 සම්බන්ධකම් එක්ක මේ ප්‍රේමයත් එක්ක මේ ඇස ගැටෙන ප්‍රේමයත් එක්ක ඔබ කොහොමද දකින්නේ අපි මේ අපට ඔබ තවදුරටත් විස්තර කරනවා නම් මම කැමතියි මේ අත්හැරීම සහ මගේ කියලා මට හිතන්නේ නැතුව එහෙම කොහොමද අපි ප්‍රේමයක් කරන්නේ ඔබට පුළුවන් ඔබ කවියෙක් නිසා නමුත් පෘථග්ජන වෙච්ච මිනිස්සුන්ට ඒක කරන්න අමාරුයි ලක්ෂ ඔබ මොකද්ද ඒකට කියන්නේ කොහොමද ඔබ කියන්නේ අපිට ප්‍රේම කරන්න කියලා නෑ මම දෙන්නේ මෙහෙමයි කියන්නේ හරි සරල දෙයක් මම කියන්නේ ඊතරම්ම දැන් මම දැන් මම නෙවෙයි අපි හැමෝම එක්තරා අවධියක් පසු කරගෙන එනවා අර උමුතුන් වගේ ප්‍රේම කරන කාලේ මම හිතන්නේ අවුරුදු 18 20 25 වගේ යනකන් අපි ඒ කියන්නේ මලත් මතකයි මම මුල් කාලේ ප්‍රේම කරද්දී අපි දවසට පැය ගණන් දුරකථනින් කතා කරනවා සමහරට ගස් උඩ ගල් උඩ නැගගෙන එහෙම ඊට පස්සේ මම මගේ පෙම්වතිය ඒ තරම් කතා කරන්න දේවල් තියෙනවද කියලා හිතනවා උපකාර පන්තියදී පස්සෙන් යනවා එයාට කවුරුරි ළමයෙක් මොනවා හරි කිව්වොත් ඔහුත් එක්ක රණ්ඩු වලට පැටලෙනවා ඒ වගේ හරි උම්මුතු වෙන ආදරය කරන කාලයක් තියෙනවා එතකොට ඒ කාලේ අපි හිතනවා අපි දෙන්න එකතු වෙලා ගියක් හදමු අපි වාහනයක් ගමු අපි ළමයි දෙන්නෙක් හදමු ඒ ළමයි දෙන්නට මෙහෙම නම් දෙකක් දාමු ඒ වගේ අපි ලොකු හින ලෝකයක් මවනවා ඔබට බොහොම ලස්සන රස ආදරණීය අතීතයක් තිබිලා තියෙනවා ඉව ඒ හින ලෝක ඇතුලේ මූලිකම බලාපොරොත්තු අපි ගත්තොතින් මම නම් පෙම්වතා නම් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පෙම්වතිය සතුටින් තියන්න එයාට හරි ලස්සන සතුටු ලෝකයක් හදලා දෙන්න ඒ ටික බලාපොරොත්තු වෙනවා පෙම්වතියක් නම් තමන්ගේ පෙම්වතා සතුටින් තියන්න පෙම්වතාට ලස්සන ළමයි දෙන්නෙක් හදලා දෙන්න ඒ ළමයි දෙන්න ලස්සනට බලා ගන්න ඒ වගේ බලාපොරොත්තු ටිකක් පෙම්වතියට තියෙනවා ඒ දෙන්නම දෙන්නට දෙන්නගෙන හරි අපූරු ලෝක දෙකක් බලාපොරොත්තු දෙකක් මවනවා ඉතින් ඒ මවපු ලෝක මේ බලාපොරොත්තු වල අවසාන පරමාර්ථය තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සතුටින් තියෙන එක. ඉතින් මම කියන්නේ දැන් ඒ මම නම් මම මගේ පෙම්වතිය තියන්න ඕන කරපු විදියට ඔහු ඇයව වෙන කෙනෙක් හරි ඒ විදියට ලස්සනට තියාගෙන ඉන්නවා නම් මට වෙන්න ඕනේ ඒක. ඇය කොහේ හරි සතුටින් ඉන්නවා නම්. ඒ කියන්නේ අපි තමන් ආදරය කරපු කෙනා මම තියන්න ඕන හිතපු විදියට සමහර ඊටත් වැඩි හොඳට තව තැනක ඉන්නවා නම් මොකද ඇය සමහර විට අපේ වෙන්නීම සටහන් කරන්න ඇත්තේ ඊටත් වඩා හොඳ ලෝකයක් හම්බුණ හින්දා වෙන්න ඇති. ඉතින් අපි ආදරේ නම් අපි දා බලාපොරොත්තුනේ ඇයගේ සතුට නම් ඇය කොතන හරි සතුටින් හිටියම නේද ඒක නේද අපි බලාපොරොත්තු වෙන්න ඕන. සමහර වෙලාවට පාරකදී හම්බුණාම හිනාවක් හිනා වෙලා ගියා නම් කොච්චර සතුටුයිද? ඒ කියන්නේ තරහකාරයෝ වගේ වෙන්නේ නැතුව කවදා හරි හම්බුනහම හිනාවකින් හරි සංග්‍රහ කරලා යන්න පුළුවන් විදියට ආදරෙන් ජීවත් වුණොත් මම හිතන්නේ එතන තමයි පරිත්‍යාගය කියන තමයි දැන තමයි ආදරේ රැකිලා තියෙන්නේ. ඒක ඉතින් අපිට හරියට හිතලා බැලුවොත් කාටවත් කරන්න අමාරු දෙයක් නෙමෙයි. ඔව් ඔබට තේරෙනවා ඇති ආදරේ කියන දේ ඇත්තටම පරාර්ථයක්.
අපිට වෙලා තියෙන ප්‍රශ්න මෙච්චර සමාජ ක්‍රමයේ ඇතුළේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ආදරය කියන එක ආත්මార్థයත් එක්ක අපි ගනුදෙනු කරනකොට මෙතනදී ලක්ෂහරි අපූර්ව කතාවක් කියනවා අපිට ආදරය කියන දේ හැම වෙලාවෙම පරාර්ථයත් එක්ක කරන්න පුළුවන් නම් ඒක අපි දන්න අපේ ආගම් ඇතුළේදී අපේ ශාස්ත්‍රඥ වහන්සේලා අපට කියලා දුන්නේ ආදරය කරන පරාර්ථයත් එක්ක නමුත් අපි ටික ටික මේ සමාජ ක්‍රමෙත් එක්ක ගනුදෙනු කරනකොට මේ ආදරය කියන එකේ පරාර්ථය කියන එක ආත්මార్థෙත් එක්ක ගනුදෙනු කරන්න ගන්නවා එතකොට තමයි මේ සමාජය ඇතුළේදී ගොඩක් ප්‍රශ්න ගැටලු වලට අපිට මුහුණ දෙන්න වෙන්නේ එතකොට අපිට ප්‍රේමය කියන දේෙන් පරදෙච්ච මිනිස්සු මරන්න කොටන්න ගත්තා නම් මේ ලෝකේ භාගයට භාගයක් අද වෙනකොට මැරිලා එතකොට ඉලක්ෂමේ කියන කතාවත් එක්ක ඔබට ගොඩක් දුර යන්න පුළුවන් මේ ආදරණීය දවසේ මේ නීතිය අතදරන මේ කඩවසම් තරුණයා අපිට කියලා දෙන්නේ ඔබ කොහොමද ආදරය කරන්න ඕනේ ඔහු කියලා දෙන්නේ ඔහු කියලා දෙන්නේ මේ ජීවිතේට පාඩමක් මොකද ඔහු ඉගෙනගෙන තියෙන මේ සමාජ ක්‍රමයේ ඇතුළේදී මිනිස්සු ගනුදෙනු කරන හැටි ඔහුගේ මූණ පොත ඇතුළේදී මම තව අපූර්ව දෙයක් කියවනවා ඔහු කියනවා මම ඒක සටහන් කරගන්නවා මෙන්න මෙහෙම ඔබ කියලා තියෙනවා ආදරය කරන්න ජීවත් වෙන මිනිස්සු සහ ජීවත් වෙන්න ආදරය කරන මිනිස්සු ඉන්නවා කියලා. මොකද්ද මේ කතාව ඔබ මේ කියන? එන මෙහෙමද ඔබ තව ඉදිරිය කියනවා සමහරව ඉන්නවනේ මේ ජීවත් වෙන්න කනවා සමහර ඉන්නවා කන්න ජීවත් වෙනවා වගේ අර ඒ වගේ දැන් අපි දැන් සමහරක් වෙලා දැන් අපි මේ මේ කාලේ ගත්තොත් ගොඩක්ම වෙලාවට ඇත්තටම අපි මේ යාන්ත්‍රීකරණය වෙලා වැඩි ඉන්නේ දැන් මම ගමක ඉපදුන කෙනෙක් විදිහට මම මට ගමේ ගියාම දැන් අර ඉස්සර අපි ලේ දොලේ පැනලා නාපුවා ග්‍රවුන්ඩ් වල සෙල්ලම් කරපුවා අර තැඹිලි ගස්වල නැගලා තැඹිලි කඩලා බීපුවා ඒ වගේ දර්ශන වෙල්ලේ වෙල්ලි පනේලි වල පැනලා නටන පොඩි අය සරුංගල් යවන පොඩි අය දැන් ඒ කියන්නේ අපි අපේ ළමා කාලේ දැන් අපිට චිත්‍රයක් විදිහට ගමේ දකින්න බෑ දකින්න නෑ ඉතින් මං හිතන්නේ අපිට ඉහළ પરම්පරාව අපෙන් ඔවුන්ගේ ළමා කාලේ දකින්න ඇති නමුත් දැන් අපිට මේ පහළ ළමයින්ගෙන් අපේ ළමා කාලය දකින්න බෑ. ඉතින් එහෙම තරමට අපි දැන් ටික 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 ඉදිරියට ගිහිල්ලා යාන්ත්‍රීකරණය වෙලා. ඉතින් මේ මෙහෙම වෙනකොට මිනිස්සු අර යන්ත්‍රත් එක්ක ගනුදෙනු කරන්න ගත්තාම මානුෂීය සබඳතා කියන දේ ටික ටික ඈත් වෙන්න ගන්නවා. මොකද ඊපස්සේ ඔහු හරි පවුල තුල සීමිත සම්බන්ධතා ටිකක් ගොඩක් වෙලාවට දැන් ගෙදර ගියත් පුතා එක ෆෝන් එකක් අබුණා අම්මා තව ෆෝන් එකක් අබුණා තාත්තා සමහර තව ෆෝන් එක කෑම ටික කනකොට පොඩ්ඩක් කතා කරනවා ආය යනවා කාමර වලට එහෙම හරි සම්බන්ධතා සීමිත වෙන්න පුළුවන් එතකොට අපිට මේ ටික ටික අපේ මනුෂ්‍යයන්ගේ මේ මානුෂීය හැඟීම් කියන දේ ටික ටික ඈත් වෙන්න ගන්නවා එතකොට මේ මුලින්ම නැති වෙලා යන දේ තමයි ආදරය ප්‍රේමය කියන්නේ ඒක පවුල තුලින්ම පටන් අරන් සමාජයට ගිහිල්ලා එතනින් මොකද මුලින්ම තමන් තමන්ට ආදරය කරලා ඉන්න ඕනේ ඊන්පස්සේ තමන්ගේ සමීපතමයන්ට ඊන්පසු තමයි එතනින් එහාට ගිහිල්ලා රටට ලෝකෙට ආදරය කරන කෙනෙක් බිහි වෙන්නේ ඒකයි මම කියන්නේ අපි මේ සමහර මිනිස්සු ඉන්නවා නමුත් මේ කාලේ කියලා නැහැ තවමත් ඉන්නවා සමහර මිනිස්සු ආදරය කරන්නම ජීවත් වෙන මිනිස්සු ඒගොල්ලෝ තමයි හැබැයි හරි විරලයි මොකද මේ ලෝකෙටම ආදරය දෙන්න පුළුවන් සතා සීපාවට ගහට කොළට අඩර මහින්ද ප්‍රසාද් මස්සිඹුලන් එක ගීතයක මේ ළඟදී ලියනවා මකුළු දෙලක්වත් නොකරන මිනිසුන් මෙමු ඒ කියන්නේ මකුළු දෙලක් කියන්නේ ඇත්තටම මේ මකුළුව මේ මේ ඔහු අමාරුවෙන් ආහාර හොයාගන්න කරන දෙයක් ඉතින් සමහර මිනිස්සු ඉන්නවා මකුළු දෙලක්වත් කඩන්නේ ඒ තරම් අහිංසකයි පොළව කොනිත්තාරි ඉඳන්නේ පොළවට අතුරු දෙයි කියලා හිතනවා ඒ වගේ මිනිස්සුත් ඉන්නවා හරි කලාතුරකින් ඉතින් අර මම ඒක තමයි කිව්වේ ඒ මිනිස්සු හැබැයි භයානකයි ඒ මිනිස්සුන් ලං වෙන්න එපා මොකද ඒ මිනිස්සුන්ගේ ආදරය හරි ප්‍රබලයි ඒ ප්‍රබලත්වය නිසාම සමහර වෙලාවට ඔබට හිතුනොත් ලං වුනොත් දැනුනොත් ඉන්පසු ඇබ්බැහිවක් වෙන්න පුළුවන් ඉතින් ඒ වගේ මිනිස්සුන්ට ඇබ්බැහි වුණාම හරි අමාරුයි අත්දැකීමෙන් දන්නවා ඒ කියන්නේ අත්දැකීමෙන් දන්නවා කියලා ඔබ ඉවර කරන්නේ බොහොම අපූර්ව හිනාවක් එක්ක ඉලක්ෂ මට හිතෙනවා ඔබත් බොහොම ඇබ්බැහි වෙච්ච ආදරයක් එක්ක කනුදෙනු කරනවාදත් කියලා හිතෙනවා හරි මේ විරාමයෙන් පස්සෙ අපි ඉලක්ෂත් එක්ක කතා කරමු කොහොමද මේ ආදරය කියන එක මේ පෙබරවාරි 14 වෙනිදා දවසේ ඔබත් එක්ක බෙදාගන්නේ කියන කාරණාව වෙරළතා කා පෙමින් නොබෙදුනත් හාද රැලි ලඟා හැඩවෙන්නේ කොහොමද මහමුද කොයිතරම් තිබුණමුත් නොගෙන පෙරන දේද මැරණකම් එකට සිටි අයත් ඇති නේද එතකොට මම අහන්න කැමති ලක්ෂ ඔබෙන් ආදරය කියන්නේ එහෙම දරාගෙන හිර කරගෙන මොනතරම් දේවල් නොගලපීම් තිබ්බත් අපි ජීවත් වෙන්න ඕන තැනක්ද ඔව් එතන මම හිතන්නේ එකිනෙකාට සාපේක්ෂව වෙනස් වෙන එක මේ ඒක දැන් ගොඩක් වෙලාවට මම කියන්නේ නැහැ ඉතින්
නොගැලපෙන දේවල් දරාගෙන එකට ජීවිත කාලෙම දෙන්නම දුක් විඳ විඳ එකට ඉන්න ඕන කියලා. ඔබට ඕන තරම් අත්දැකීම් තියෙන්න පුළුවන් ඔබේ නීතිමය පරිසරෙත් එක්ක. ඔව් අනිවාර්යෙන්ම. නමුත් මම කියන්නේ එහෙම වෙන්නේන අවස්ථාවක පවා එකිනෙකාට නැවත මුණ ගැහිීමේදී hina වෙන්න පුළුවන් විදියට අපි එකිනෙකාව වෙන් වුණත් එහෙම වෙන්නේ නැ මොකද ඇත්තටම බලන් ගියොත් මේ ආසියාතික මේ අපි වගේ රටවල් ඔය ලිවින් ටුගෙදර් වගේ සංකල්පයන් ක්‍රියාත්මක වෙන්නේ නැ මම නම් කියන්නේ ඒ වගේ දේවල් සමාජගත වෙන්න ඕන මොකද දැන් මේ දෙදෙනෙක් ආදරය කරද්දි දැන් මම පෙම්වතිය හම්බෙන්න යනවා මම හොඳට නාල කරලා පර්ෆියුම් ගොඩාක් ගහගෙන ගිහ පුරාට එහෙම යන්නේ ගිහිල්ලා ඉතින් කතා කරන්නේ හරි පළයි අපි ගෞරව විනීත නමුත් අපි දන්නවා හොඳ ආකාරයෙන්ම මේ මම නෙවෙයි ඔව් එක ගෙදරක ජීවත් වෙද්දී ගොඩාක් ගැටලු ඇති වෙනවා ඉතින් අර වගේ සංකල්ප මම කියන්නේ එකපාරට මේ සමාජෙට දාන්න බෑ නමුත් එහෙම වුණා නම් එතකොට දන්නවා එක ගෙදරක ටික කාලයක් රැඳෙද්දී මේ අපි දෙන්න මේ ජීවිතේ ගෙවා ගන්න පුළුවන්ද මොකද මේ ආදරය කරනකොට කියන සුන්දර වචන වගේ නෙමේ ජීවිතේ නැහැර හැප්පීම් එක්ක ඉති තුරු ජීවිත කාලේ අපි ගෙවන එක ගොඩක් හරි අමාරු යසීරු මොකද අර අපි සුන්දර කියන දේවල් ටික ටික අපෙන් ඈත් වෙලා ඉන්පස්සේ අපි ජීවිතේට හුරු වෙන්න ඕන හැල හැප්පීම් වලට හුරු වෙන්න ඕන මොකද හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ ඉතින් කරදර බාධා කියන්න ගන්නවා ඒවට මුහුණ දෙන්න ඕන ඒ නිසා මම හිතන්නේ ඉතින් අර වෙන් වෙන්න උනත් නොගැලපීමක් තිබ්බත් ඒකත් අපිට ආයෙ කවදා හරි හම්බුනහම හිනාවකින් සංග්‍රහ කරලා යන්න පුළුවන් විදියට වෙන්න ඕන එහෙම වෙන් වෙච්ච අයත් මම දන්නවා ඉතින් ඒකයි මම කියන්නේ ඉතින් ඒ හැම දෙයකටම මුල අර තමන්ගේ ආදරය කියලා ඉතින් මොකද ඇත්තටම ආදරය බලා ගන්නත් පුළුවන් වෙන්නේ ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ වෙන් වුණාම තමයි හරියට ආදරය කරපු කෙනෙක් කවමදාවත් වෙන්නුනා කියලා තමන්ගේ සහකරුටව සහකාරියට දුකක් දෙන්නේ නැහැ. එතකොට තමයි ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම යා මට ආදරය කරලාද කියලා. ඔව් ඒක හොඳ එළඹුමක් වෙනවා ඊලක්ෂ. මොකද අපි දන්නවා පොඩ්ඩක් හරි එහෙම හේ වුණාම ආදරවන්තෙන් දෙදෙනා වුන් දෙදෙනා කර ඒක උවමාරුණ ඒ මැසේජස් වෙන්න පුළුවන් ඒ ආදර කතා වෙන්න පුළුවන් මේ බුක්කිය පුරා අපි ඕන තරම් දැකලා තියෙනවා ඔබ ඊටත් වැඩිය දකිනවා මොකද ඔබ නීතියත් එක්ක ගනුදෙනු කරන නිලධාරියෙක් නිසා ඇයි මෙච්චර මේ විදියට ඔබ කියන විදියට අපිට ඇත්තම කෙනෙක්ගේ ආදරය ගැන දැනගන්න වෙන්නේ ඒ ඔහු අපි වෙන් වුණාට පස්සේ අපිට ඒකයි තේරෙන්නේ ඒක නේද ඉලක්ෂමේ ඔබ නැවත නැවත කියන්නේ අපිට अतरम मे कथाव मट लगदी मेहूने मे मैथक दि मेहूने अपे प्रवीण गीत रचके नारद विजय सूर्य के लिए मे मैथक हो गए गीत की प्याकम जान प्यूना मुखद आदर गे हरि लसन लियप के नेक ओहु तमाय मे लंगदी और कथाव गैमुरट कथा कर दी मटत एक दोंकार दीदी मन से अदुना मुखद वेन्नीम किए दी दरागन बेरी नम इतनी हाट ආදරේ කොහොමද දරාගන්නද කියලා ප්‍රශ්නයක් අපි හැමෝටම මතුවෙනවා. ඔව් ඔබ යසෝදරාවතේ වගේ ඔබ හරි අපූර්ව කවියක් ලියන ඔබේ මුහුණු පොතේ හිමි කරගෙන දුක් වෙන අය සිටින ලොවේ දුර ගිය නමුත් තවමත් ආදරය දැනේ. වෙන්නුන පසුත් පෙර අප පිය නැගුව බිමේ ඔබගේ නමින් සුවඳ ඇති මල් කැකුළු පිපේ. ඔබ හරි අපූර්වට ඔබගේ නමින් නිකම් මල් කැකුළු නෙවෙයි ලක්ෂ පිපිලා තියෙන සුවඳ ඇති මල් කැකුළු. ඔබ ඒ තරම් ආදරයට ආදරේ දාලා ගිය කෙනාට ඔබ වෛර කරන්න කියලා දෙන්නේ නැහැ මේ සමාජෙට. නේද ලක්ෂ? ඔව් අනිවාර්යයෙන්ම දැන් ඒක මම කියන්නේ තෙහිමි කරගෙන දුක් වෙනා ඉන්නකොට අහිමි වෙලත් සතුටින් නම් මේක කොයිතරම් වාග්යක්ද? ඒ කියන්නේ ඒක හිතන්නේ ඒ කියන්නේ මම හිතන්නේ ඒක මේ ආදරේ ප්‍රබලත්වයේදී හිමි කරගෙන දුක් වෙනා ඉන්නවා නමුත් මට අහිමි වෙලත් සතුටුයි. මගේ තර पोते एक तरह कव्यक् पीटिवासे पोते अवसान मम एक हेरगे न मुत बमरुन मल पैनीदेन मलकट सतुटवान ढैक सुवंधन दे मल कि रोनरा बमरे यान पुड़वा खमाक ने हे भाई मल दुखे नो ने मे रोनरा මලට මලේ සුවඳ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒක තියෙනවා. කවියක උරණ වන්නේ නැති කිසිම දින කවියක තවර ගත්තා මිස් අහිමි පෙම. ඔව්. මොකටද දුක්න්නේ? මලක් මලක් මොකටද දුක් වෙන්නේ මලෙන් බමරෙක් රොන්නරන් ගියා කියලා මලට සුවඳ තියනවා බමරෙක්ට ඇවිල්ලා මලේ සුවඳ අරන් යන්න බෑ සුළඟාවත් සුළඟට පුළුවන් සුවඳ අරන් යන නමුත් ඔක්කොම අරන් යන්න බෑ මලේ තියෙන සුවඳ සුළඟ කරන්නේ සුවඳ පතුරන එක නමුත් ඒත් මලේ සුවඳ නැති වෙන්නේ බමරෙක්ට කවදාවත් සුවඳ අරන් යන්න බෑ රොන්නරන් යන්න පුළුවන් ඉතින් මලක් මොකටද දුක් වෙන්නේ රොන් ගැන හිතලා මලට පුළුවන් සුවඳ ගැන හිතලා සතුටු වෙන්න කවියනුත් එහෙමයි ප්‍රේමය නැහිමුණා කියලා දුක් වෙන්නේ ඒ අහිමියුන ප්‍රේමයෙන් ලැබුණු මතකයන් දායාද කවියෙක් සතුටින් ඉන්න කොච්චර අපුරු කියම නැද්ද මලක් කවදාවත් දුක් වෙන්න එපා රෝණ අරගෙන ගියා කියලා මලකට තියෙනවා ඉතුරු වෙලා තියෙනවා
සුවඳක් මේ කියන්නේ කවියෙක් ඒ සුවඳ ඔබට පතුරවන්න පුළුවන් ඒ සුවඳ ඔබට ඉතුරු වෙලා තියෙනවා ඉතින් කිසිම දවසක ඔබට නැති වෙලා ගිය දෙයක් වෙනුවෙන් ඔබ දුක් වෙන්න එපා මේ කියන්නේ මම නෙවෙයි මේ කියන්නේ ඔබ අපි හොඳින් දන්න ඔබ ඔබ ආදරය කරන මේ ඉලක්ෂ එතකොට ඔහු අන්තිමේදී කියලා තියෙනවා ඔහුගේ මේ කඩා වැටෙන තරුවක් කියන පොත ඇතුලේ ඔහු කතා කරනවා 49 වෙනි කවියත් එක්ක ඔහු කියනවා තාමීඩ තියෙනවා කියන කවියත් එක්ක මෙහෙම කතාවක් ඔහු අපිට කියනවා සොඳුර ඔබ මා මුලින් දුටුවේ තනට ආයත් යා යුතුයි නෙතින් කොඳුරා සිනහ නොමවි බිම බලාගෙන යා යුතුයි ඉඳ හිටක සිහි නයට අඳුරේ ඔහුත් සමගම ආ හැකි අතින් අත පටලවන් තුරුලේ පටුම පාරක යා හැකි වංගුවක දුර තිබෙන බංකුවේ එක්කොනක පොඩි ඉඩක්ම ඉඩමගේ කවද හරි නුඹ යලිත් හැරුණොත් ඉතිරි ඔක්කොම ඉඩ නොබේ ඔව් ඇත්තටම ඔය කවිය පසු කාලීනව ගීතයක් බවට පත් වුණා ක්‍රිෂාන්ත රන්දක මහත්මයා විසින් තමයි ගායනා කරන්නේ ඉතින් ඔය ගීතයේ තියෙන ඉතින් මම කියපු විරහවත් එක්ක ගොඩනගපු කතාව තමයි මට මතකයි මේ පාසල් කාලේ මගේ මිතුරෙක් හිටියා ඔහු එක්තරා යුවතියකට ප්‍රේම කරා නමුත් ඇය ඔහුට කැමති වුණේම නැහැ මට මතකයි ඔහු ඉස්සර කියනවා එයා අරකි ළමයි දෙන්නෙක් එක්කවත් මම බාර ගන්නවා ඒ වගේ කතා තියෙනවා ඉතින් ඒ වගේ කතාවක් තමයි මම ඔය කියලා තියෙන්නේ මේ සොඳුර ඔබම මුලින් දුටුවේ තැනට ආයෙත් ආ යුතුයි ඒ තනියම නෙවෙයි කොච්චර පරාර්ථයද කියනවා නෙතින් කොඳුරා සිනහ නොමුයි බිම බලාගෙන ආ යුතුයි මට අසයි අර අපි දෙන්න ඉස්සෙල්ලම හම්බෙච්ච තැනට ආයෙත් යන්න එදාට මම දිහා බලන්නතු ඔයා යන්න එතකොට අර මට මේ අතීතයට යන්න කියලා කියන්නේ එහෙම කරන්න බැරුවත් කමන්නේ ඉඳ හිට සිහිනේට අඳුරේ ඔහුත් සමග මා හැකි අතින් අත පටලවන් ටුරුලේ පටුම පාරක යා හැකි කමන්නේ ඉඳ හිටක හීනේට හරියෙන්න තනියම ඉන්න බැරි නම් ඔහුත් එක්ක හරියෙන්න ඒ වගේම කියනවා වංගුවක දුර තිබෙන බංකුවේ කොනක පොඩි ඉඩ මගේ වංගුවක දුර මහා ලොකු දුරකින් නෙමෙයි මම තාම ඔයා සමහර විට වෙන කෙනෙක් ගාව එන්න පුළුවන් නමුත් මම මහා දුරකින් නෙමෙයි වංගුවක දුරකින් පොඩි දුරකින් වංගුවක දුර තිබෙන බංකුවේ එක් කොනක පොඩි ඉඩ මගේ කවදා හරි නුඹ යලිත් හැරුණොත් ඉතිරි ඔක්කොම ඉඩ නුඹේ මම වංගුවක දුරකින් ඉන්නේ ඔයාට පුළුවන් ඕනනම් ආයේ කවදා හරි හැරෙන්න ඒ හැරුණොත් මං පොඩි ඉඩක වාඩිලා ඉන්නවා ඉතුරු ඔක්කොම ඉඩ ඔයාට ආදරයට තවත් දේවල් මොකටද මම එකතු කරන්නේ ඉලක්ෂහරි අපූර්වට කියලා දෙනවා ඔබට ආදරය කරන්න ඉලක්ෂහරි අපූර්වට කියලා දෙනවා විරහව විඳ ගන්න ඉලක්ෂහරි අපූර්වට කියලා දෙනවා ගැහණුන්ගේ ඇස් ඉස්සරහා මැරෙන විදිය ඉතින් මේ ආදරණීය දවසේ මේ අපේ නීතියත් එක්ක කටයුතු කරන මේ කඩවසම් තරුණයා ඔබට කියලා දෙන්නේ ආදරය ගැන ඔබ මුහුණු පොතේ ඕනතරම් මොහුගේ කවි කියවලා තියෙනවා ඔහුට ආදරය කරනවා ඇති ඔහුගේ කවි වලට ආදරය කරනවා ඇති නමුත් ඒ සියලු දේට වැඩිය ඔබ ආදරය කරන්න ඔහු කියලා දෙන පරාර්ථයට ඔබ ආදරය කරන්න ඔහු මේ ලෝකෙට දෙන්න හදන දෙයට ඔබ ආදරය කරන්න ඉලක්ෂ ජයවර්ධන කියන මේ කවියා මේ නීතිය රකින්න මේ අපේ උප පොලිස් පරීක්ෂකතුමා මේ කියලා දෙන පරාර්ථයට ඔබ ආදරය කරන්න ඔබ අල්ලා ගන්න ඔහු කියන දෙන මේ පරාර්ථයත් එක්ක ඔබ කටයුතු කරන්න ඔබ ඔහුට ආදරය කරනවා නම් ඔබ ඔහුගේ කවිවලට ආදරය කරනවා නම් මේ ආදරණීය දවසේ ඔබ ආදරය කරන්න ගන්න ඒ පරාර්ථයත් එක්ක ආදරය කියන්නේ හිමි කර ගැනීමක් නෙමෙයි ඔහු කියන විදිහට ඔහු ගලපලා තියෙන හැම අකුරක්ම කියවන්න ඒ අකුරු ඇතුළේ තියෙන්නේ ඔබට ජීවිතේ හොයලා දෙන දෙයක් ඔහු තනියම විඳින්නේ ඔහු ඔහුගේ නීතිය රකින්න ගමන් ඔහු තව පැත්තකින් ඔබව හොඳ මාවතකට හොඳ පරාර්ථයකට ඔබ යොමු කරලා තියෙනවා මේ පෙබරවාරි 14 වෙනිදා රාජකාරී දහසකුත් මැද්දේ මගේ මේ පුටු ඉස්සරහා ඉඳගෙන ඉන්න වෙලාවෙදිත් ඔහුට ඇමතුම් වෙනවා ඔහු රාජකාරියත් එක්ක කටයුතු කරන ඒ අතරදී ඔබ බලන්න ඔහු කොයිතරම් දුරට ඔහුගේ ජීවිතය සමබරව පවත්වාගෙන යනවද කියලා. එහෙනම් ඇයි අපිට බැරි ඔහුට වගේම අපටත් මේ ලෝකෙට ආදරය බෙදලා දෙන්න. ඉලක්ෂ ජයවර්ධන ඔබට බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ අපිත් එක්ක මේ ආදරණීය දවස ආදරය කරන්න ඔබේ පරාර්ථයත් එක්ක මේ ලෝකෙ ලස්සන කරන්න ඔබ එකතු වුණාට ඔබට නැවතත් බෙහෙවින්ම ස්තුතියි.